අපිව පරත්තන්න වැඩ කරා මිසක් කට්ටිය මේ පක්ෂයක් දිනවන්න ආණ්ඩුවක් ගන්න වැඩ කරේ නැහැ. හැමදැනම ඒකනේ කිව්වේ ගිහිලා මූට ඡන්ද දෙන්න එපා. ඒ මූ පැනලෙයි මූ UNPI මූ පක්ෂ කඩයි. එහෙම කිව්වේ මන් මටත් ඇති වෙන්න කිව්වා. මේ ලක්ෂ්මණලට මේ ළඟ ඔක්කොටම ඕක තමයි කිව්වේ. UNPI ඡන්ද ගන්න මහන්සි වුණේ නැහැ. දිනන්න මහන්සි වුණේ නැහැ. අපිව පරත්තන්න මහන්සි වුණේ. මම නම් දැනගෙන හිටියා මට ඔය පැල් බැඳගෙන කිව්වත් මා පරද්දන්න බැරිය කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා කියන්න තියෙන ඔක්කොම කිව්වා මම කිව්වා ඔය කවුරු පක්ෂ කැඩුවත් කවුරු ශ්‍රී ලංකায় කතා ඇරලා ගියා මම ශ්‍රී ලංකায় කතා ආරින්නේ නැහැ අපි හෙටත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාරින්න තේ කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා ඒක අපේ ස්ථාවර මේක බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරපු පක්ෂේ මේක තමුන්නාසලගේ පක්ෂේ මේක ගමේ මිනිස්සයාගේ පක්ෂේ මේ කතා ඇරලා අපි යන්නේ නැති බව අපි පැහැදිලි කළා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සු ඒක විශ්වාස කළා මට අවස්ථාව ලබා දුන්නා නමුත් අනිත් ගහපු මඩ ප්‍රමාණය ඇටියට ඈ විරුද්ධවාදීන් කියපු දේවල් හැටියට අනිත් බොහොමයක්ට එන්න බැරුණා මොකක්ද අවසාන ප්‍රතිඵලය අපි පරාදයි අපි පරාදයි දෙසරයක් අපි පරාදයි මේ පක්ෂේ ජනාධිපතිවරණය පරාදයි මහමැතිවරණය පරාදයි මේ පරාදය අපි තේරුම් ගන්න ඕනනේ තාම සමහර අයට පෙරදුනාද කියලා තේරෙන්නේ. එක සැරයක් 58 ලක්ෂයයි ඊළඟට අර ඕන විදියක දිනන්න පුළුවන් කිව්ව පොල් කොලෙන් කැන්ද කොලෙන් දිනන්න කිව්ව සැරේ තව ලක්ෂ 10ක් අඩු කරගෙන අපි පරාදයි. තව ලක්ෂ 10ක් අපිට අඩු. මේක තමයි ඇත්ත කතාව. මිනිස්සු කියනවා තමයි. පාරට බහිනවා තමයි. එනවා තමයි ඒක ශ්‍රී ලංකා කාර්යයේ ස්වභාවය. නිකන් ඉන්නේ නැහැ පෙරදුණු දවස් ඉඳලා එනවා පාරට හැබැයි ඡන්දේ දාන්නේ ඒගොල්ල විතරක් නෙවෙයිනේ රටේම කතා කරන දේශපාලනය ගැන කතා නොකරන කට්ටියත් ඡන්ද වලට ගිහිල්ලා ඡන්ද පාවිච්චි කරනවා එතකොට තමයි මේ ප්‍රතිඵලය තේරෙන්නේ නැත්තම් දෙයනේ අපි ගිය ජනාධිපතිවරණේ මොනවද බෙදුවේ නැත්තේ ඈ සිල්ලෙන්ද බෙදුවා ඈ හැම එකම බෙදුවානේ අපිට පාප දාන පින්සලක් දෙව බට විතරක් නෙමෙයි ඔක්කොම එව්වා හැමදේම බෙදුවා හම්බන්තොට නම් අලක් බෙදුවා සොපින් බෑග් එකත් අපේ ගානේ දීලා අල කිලෝ 5 ගානේ දුන්නා හැමෝට මෙහාට නෑ මං හිතන්නේ අපි ගනලා අලක් බෙදුවා නුවරඑළිය අල ටික ඔක්කොම ගනල් බෙදන්න තියෙන හැමදේම බෙදුවා බෙදලා පරාදයි ඊළඟ සැරේ තව ලක්ෂ 10කින් පරාදයි දැන් ආයෙ කට්ටිය කියනවා කැඩුණත් දිනන්න පුළුවන් මං දැක්ක අර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වින කරන කට්ටිය ඉන්නවා මේ පක්ෂ පෙරද්දුවේ කවුද මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරද්දුවේ අපිද කොහේ හරි කියලා දෙනවද මහින්ද අමරවීර නිසා මහින්ද මහත්තයාට ඡන්ද දෙන්නේ නැහැ කියලා ශාන් විජේලාල් නිසා ඡන්ද දෙන්නේ නැහැ මහින්ද මහත්තයාට ඡන්දෙම නිසා ලක්ෂ්මන් නිසා මේ කට්ටිය නිලංගල නිසා ඡන්ද දෙන්නේ නැහැ කියලා කිව්වද කවුරුත් ඒ ඡන්ද නැහැ දෙයනේ අපි නිසා ඡන්ද දෙන්නේ නැහැ කිව්වේ නැහැ අපි ඡන්ද නැති කරේ නැහැ ඡන්ද නැති කරේ කවුද කියලා තමුන්නා සල දන්න ඔය ළඟ ඉඳපු වටේ පිටේ ඉඳපු කට්ටිය තමයි ඡන්ද නැති කරේ මේක තමයි ඇත්ත කතාව අනිත් එක අපේ පරාදේ ආරම්භය කොහෙද පරාදේ ආරම්භය තමයි මේ ජනාධිපතිවරණයට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉස්සරහා තියපු උපවාස ඒ උපවාස ගල්ලා මහින්ද මහත්තයා ගෙන්නලා තැඹිලි පුවාගෙන මුළු ලෝකෙම අපිත් එක්ක ජාත්‍යන්තරයේම විරුද්ධ කරා බටහිරව මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමරිකාව විතරක් නෙමෙයි රටවල් 100 ගාන ඒක ඉස්සරහා උපවාස කළ විරෝධතා පැවැත්වම මේ ඔක්කොම අපිත් එක්ක තරහ වුණා එතකොට එතනින් තමයි පටන් ගත්තේ ඊළඟ ටික දවසකදී ආය කියන මේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකෙක් ඉන්නවා පවුල තුන් දෙනෙක් රට පාලනය කරන මහ පරිමාණ ව්‍යාපෘති වලින් කොමිස් ගහනවා මෙයා කිව්ව අපිද අපි කිව්වද අපි කටක් කැල්ලා වචනයක් කිව්වද මහින්ද මහත්තයාට විරුද්ධව මොන ප්‍රශ්න දීමුණා මොන අඩුපාඩු දීමුණත් අපි කටක් කෙල්ලුවේ නැහැ හැබැයි මේවා කිව්ව කවුද ඔය තමුන්නාචර දන්නව කිව්ව කට්ටිය මේගොල්ල මේවා කියලා තරේ කෙනෙක් ඊට පස්සේ ලෙන්දොල ඇරලා ඔක්කොම එළියට දාලා තනියෙන් ඇවිල්ලා දැන් මාධ්‍ය සාකච්ඡා තියදී මේගොල්ල තමයි මේ පරාදේ ගෙනාවේ අපිට මේ පරාදේ ගෙනල්ලා දැන් නිකන් ඉන්නවා තවම නිකන් ඉන්නේ නැහැ තාම බලන හැබැයි අපි පරාද උනාට ගිය ඡන්දෙන් ඒගොල්ල දිනනවා ඒගොල්ලන්ට මේ යන්තම් මන්ත්‍රීකමක් ගන්න පුළුවන්ද
ඡන්දයක් කියලා ප්‍රාදේශ සභාවක mantri වෙන්න බෑ තනියෙන්. එක වසමත් දිනා ගන්න බෑ. හැබැයි මොකද්ද උනේ? අවසානයේ ගෙන්නුවා මේ අවසානයේ mantriවරු 5 6 පත් වෙන ඔයගොල්ලන්. එක්කෙනාගේ 5 එක්කෙනෙක්ගේ 4 දෙනයි. කොළඹ දිස්ත්‍රික්කය අර සුසිල් ප්‍රේමජයන්ත යන්තම් එල්ලලා නොවෙන්න එක ශ්‍රී ලංකාකාරයෙක් පත් වෙන්නේ නෑ. ඔන්න අපේ මිනිස්සුගේ ඡන්දෙ පාවිච්චි කරලා රංගේ මනාව ඉතින් මේ ගොල්ලා තමයි අද අපේ පක්ෂ ගැන තීන්දුව ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. එදා කිව්වා කොල් කොලෙන් ගජ්ජ කොලෙන් හරි ඉල්ලන්න ඕන කියලා ඇවිල්ලා ආයෙ වැඩේ දීලා ඒගොල්ලා දිනාගත්තා. දැන් ආයෙ කියන ආයෙ පක්ෂ කඩන්න කතා කරනවා. ආයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැන දැන් මේගොල්ලෝ තමයි කතා කරන්නේ. මේ අපේ කට්ටිය නෙමෙයි දැන් ශ්‍රී ලංකාවේ කරත්තා. දැන් වෙනම පක්ෂාත්. මං අහනවා තමුන්නාසරේ වෙනම පක්ෂයක් හැදුවොත් කාටද වාසිය? පක්ෂ කඩාගෙන ගියොත් කාටද වාසිය? මේ වාසිය දෙන්නේ කාටද කියන එක පිළිබඳව තමුන්නාසල් හොඳට දන්නවා. මේ වාසිය ඇති කරලා දෙන්නේ ඇයි උත්සාහ දරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම හිතන විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න එතුමා කටයුතු කරයි කියලා මට හිතන්න බෑ. එතුමාට මහා බලපෑමක් ඔය කල්ලි ඇති කළා. එතුමායේ මාවතට ගේන එක තමයි මේ කරන්නේ. එතුමාට උමනාවක් නෑ අතට. මම දන්න විදියට එතුමාට උමනාවක් නෑ. නමුත් මේ කල්ලි එතුමා ප්‍රමාණිකූලව ඒ தත්තෙට ගේනවා. ඒකට හරියන්න අපෙත් ඉන්නෝ කට්ටිය අර අර ගම්පහ පැත්තේ ඉන්නේ කඳ බඩ තියෙන කෙනෙක් කියන්නේ පක්ෂය කඩන්නම හැමදාම කතා. මේ සමගි ඇති කරන්න මම ගත්තු හැම මහන්සියක් ඔය ඒ ආදී වගේ කට්ටියක් දිගටම කඩා කප්පල් කරා. දිගටම කඩා කප්පල් කරා. මොකද ඒ ඒගොල්ලන්ගේ ඊට කඩම් ප්‍රශ්න අරව මෙයා නඩු හබ ඔක්කොම පැටලිච්ච කට්ටිය. ඒගොල්ලන්ට ඕන මොකක් හරි කරලා මේක කඩලා පරද්දලා UNP එකත් එක්ක එකතු වෙලා යන්න ඉස්සරහට. අපිට කියන හංසයාගෙන් ඉල්ලන්න. මේ කවුද කියන්නේ? ඒගොල්ල කියන්න ඕනද අපිට ඉල්ලන්න? අපි අපිට තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත අත ලකුණේ තියෙන. එහෙම නැත්නම් අපිට බුලත් කොලේ තියෙන. අපිට වෙන ලකුණු ඕන නැහැ. අපිට ඇති වෙන ලකුණු ඕන. ලකුණු තියෙනවා. ඒගොල්ල එහෙම නෙමෙයි. දැන් අපිට කියනවා ඉල්ලන්න හංසයාගෙන්. මොකද්ද මේ කරන්නේ? මේගොල්ල තමයි පක්ෂය කඩන්න කුමන්ත්‍රණ කරන කණ්ඩායම. සමගියට බාධා කරන කණ්ඩායමක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ඇතුලේ. ඒක තමයි අපිට කනගාටු. අර පොඩි පක්ෂ නම් කමක් නැහැ. ඒගොල්ලන්ට කැඩෙන්න කැඩෙන්න ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අරමුණ ඒගොල්ලෝ ඉෂ්ට කර ගන්න. එසම් මේ ගැටේට තමුන්නාසෙල අහුවෙන්න එපා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි මොනම ආණ්ඩුවක් ගත්තත් ගත්තුවම වැඩ කළා නැහැ. 70 ආණ්ඩුව අරගෙන මහා වැඩපිල්ලක් පටන් ගත්තේ නැහැ මුල් කාලේ. අහලා බලන්න වැඩිහිටියෝ මට නම් මතක නැහැ. මේ වැඩිහිටියන්ට මතක ඇති. අපි අහලා දිනවා පස්සේ පටන් අරන් මදි කියලා දෙකක් තික් කරගන්නත් කියලා තමයි අපි කියලා ගත්තේ 74. ඊළඟට 77 UMP එක අරගෙන අවුරුදු 3ක් විතර යනකම් කිසිම ප්‍රධාන ව්‍යාපෘතියක් පටන් ගත්තේ නැහැ. කිසිම ප්‍රධාන ව්‍යාපෘතියක් පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ 94 අපි අරගෙන ඒත් එහෙමයි. කිසිම ප්‍රධාන ව්‍යාපෘතියක් නැහැ. UNP එකත් මහා වැලි අනම්මනම් ඔය රූපවාහිනී සංස්ථාවෙත් මොනවා හරි කරා නම් කරේ 80 ගණන් වල. අපෙත් 94 ඉඳලා 97 විතර එනකන් අපිට වැඩක් කරන්න බැරුණා. මේ මහමැතිතුමාලා දන්නා අපි ඒ වෙලාවේ බොහොම ලක්ෂ 25 මැදගතේ අරගෙන ගියේ. මහින්ද මහත්තයා ඇවිල්ලත් පළවෙනි අවුරුදු 3ක් විතර එනකන් 2ක් 3ක් එනකන් මුකුත්ම අපිට වැඩක් කරන්න බැරි වුණා. මේ මැදගතේ හම්බෙච්ච ලක්ෂ 50 විතරයි. මේ ලක්ෂ 50න් තමයි අපි හැම පැත්තනම හැරි හැරි හිටියේ. ඒ වෙලාවේ අපිට විරුද්ධව කොච්චර විරෝධතා තිබුණත් ගම් ඇතුලේ මහා විරෝධතාවයක් ගොඩනැගුණා ඒ වෙලාවෙත් අපිට. මහින්ද මහත්තයා ආණ්ඩුව අරගෙන පළවෙනි කාල සීමාව තුළ වැඩක් වෙන්නේ නැහැ. UNP ගෙනිච්ච ආර්ථිකයේ දඩ කරන වැඩපිළිවෙල කඩා කප්පල් කරා කියලා අපිට ලොකු විරෝධයක් රටේ ආ. විරෝධය කොච්චරද කියලා කිව්වොත් එක වතාවක් අන්න බණ්ඩාර නායක මහත්තයා කියනවා එතුමා අපේ ඇමතිවරයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ තුව එළියට තුව මහා බරපතල විරෝධයක් තියෙනවා. මම දැන් ඇමතිකම කරගෙන යන්නත් අමාරුයි. ඒ දරක් නේ මගේ කොණ්ඩේ කපන්න මිනිස්සෙක් කෙනවා. ඒ මිනිස්සයා කියන ටික ඇහුවම මට බය හිතුණා. ඒකම මගේ බෙල්ල කපාවිය කියලා දැලිපිහියේ. ඒ තරම් ආණ්ඩුවට බඩිනවා.
ඒතරම් ආණ්ඩුවට බනිනවා මේ පොන්නක පන්නාපු මිනිස්සයා. ඉතින් ඒතරම් විරෝධයක් නෝ මට පාරේ බහලා යන්න බෑයි කිව්වා කඩේකටවත් යන්න බෑයි කිව්වා මේ ආණ්ඩුවේ ඇමතිවරේ. මට කැති අඳුර බණ්ඩාර නායක මහත්තයා කිව්වා. ඒ වගේම අපිට ඒ වෙලාවේ ලොකු විරෝධතා ආවා. ඒකම තමයි මේ ආණ්ඩුවටත් මේ පළවෙනි කාල සීමාව යන්නේ. දැන් ආණ්ඩුවට අවුරුදු අවුරුද්දක් පිරීලා තියෙනවා. මුලින් ආව යම් යම් අඩුපාඩු වැඩ කරේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් තමුන්නාසලා බලන්න දැන් මේ සියලු වැඩ පටන් අරගෙන තියෙනවා. හැම ගමකම ලක්ෂ 10ක සම්මර්ධන වැඩක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දැවැන්ත ව්‍යාපෘති සියල්ලම නැවත ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙනවා. හම්බන්තොට තිබුණු අපේ ව්‍යාපෘති අපි හිතුවේ ඔක්කොම නතර වෙයි කියලා. නෑ නෑ. ඔක්කොම නතර වෙයි කියලා හිතුවා. හැබැයි මම ආඩම්බර වෙනවා මම මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්න නිසා මට කියන්න බුල අමාත්‍ය මණ්ඩලයේ ඉන්න නිසා ඒ නතර වෙච්ච සියලු ව්‍යාපෘති අද ආරම්භ වෙලා තියෙනවා. ආරම්භ වෙලා ඉතරක් නෙවෙයි අලුතෙන් ව්‍යාපෘති එනවා. හම්බන්තොට ඊළඟට එන ලංකාවේ ලොකුම කර්මාන්තපුරේ ලක්ෂකට වැඩිය රැකියා නිර්මාණය වෙනවා. එතකොට හම්බන්තොට විතරක් නෙවෙයි මාතර මොනරාගල රත්නපුර දිස්ත්‍රික්ක වලට එතන රැකියා නිර්මාණය වෙනවා. ඒක අපේ ආණ්ඩුව කාලෙටත් වැඩිය ඉස්සරහට සැලසුම් සහගතව හම්බන්තොට ඒ සම්වර්ධනය ගේනවා. මාතරට විශාල සම්වර්ධන වැඩපිළිවෙලක් තියෙනවා. මේ ලක්ෂණ යාප ඇමතුමාලා අපි පළාතේ සාකච්ඡා වලට සම්බන්ධ වෙනවා. ප්‍රධාන මාත්‍යතුමා දන්න ඉස්සරහට නැවත විශාල සම්වර්ධනයක් මේ හම් මේ මාතර දිස්ත්‍රික්කයේ ආරම්භ වෙනවා. මේ මන්තුමා කිව්වා ගන්දර වරාය මේ ගන්දර වරාය හදනවායි සල්ලි වෙංගලා තිබුණා. සත්ත පහක් වෙංගලා තිබුණෙත් නැහැ. ඇස්තමේන්තුවක්වත් ගානක්වත් තිබුණේ නැහැ. මම බැලුවා මේ මම මේ ගිහිල්ලා බැලුවා මේ මේක කොහේ හරි තියෙනවද කියලා. කොහේ හරි කතාවකදී පාර්ලිමේන්තුවේ හරි ඔව් මේ මේ මෙතුමාලා හම්බුණාම කිව්වා මේ මන්තුමාලා කට්ටි ඉන්නවා මේ ගන්දර වරාය පිළිබඳව කිව්වා. සත පහක්වත් එංගලාවක් ඇස්තමේන්තුවක් හදලවා එහෙම කිසිම නැහැ. නමුත් මං ගිය සතියේ කිව්වා ඒ වරායේ අවශ්‍ය ඇස්තමේන්තුවේ සාක්ෂ්‍යතා අධ්‍යයනය කරලා ලබා දෙන්න කියලා. ඊළඟට අපි ගන්දර වරාය හදන්නත් තමුන්නාසලට සල්ලි දෙනවයි කියන එක මං තමුන්නාසලට කියනවා. ලස්සනම අංග සම්පූර්ණ වරායක් අපිට ඒක විශාල වියදමක් යනවා. ඒක ලබා දෙන්න මේ අමාත්‍යංශේ අපි වරායවල් අටක වැඩ පටන් ගන්න තියෙනවා. මේ අවුරුද්ද දෙවන්ත සම්වර්ධන වැඩපිළිවෙල පටන් අරගෙන ඒ වගේම සාමාන්‍ය මට්ටමේ දැන් මිරිස්සේ කුඩා වැල්ල මම මේ එන සතියේම පටන් ගන්න ගාල්ලේ මේ හැම දෙයක්ම කරන්න දැන් අපිට සල්ලි ඇවිල්ලා එමින් පවතිනවා. අපිට අද චීන විතරක් නෙමෙයි අද අපිට හැම රටක්ම උදව් කරනවා. අපිට ඉස්සර තිබුණේ චීන විතරයි. දැන් චීනත් උදව් කරනවා, ඉන්දියාවත් උදව් කරනවා. අපිත් එක්ක දැන් ඇමරිකාවත් හොඳයි, රුසියාවත් හොඳයි, යුරෝපයත් හොඳයි, මැදපොර ටිකත් හොඳයි. මේ සියලු ආයතන වලින් දැන් අපිට උදව් උපකාර එන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා තමුන්නාසලා මේ ගමන යමු. මොකද සමහර කට්ටිය කියන මම දැක මට හිනාය. අපේ මන්ත්‍රීවරුම කියන මන්ත්‍රීවරියක් අපේ ඉඳපු ඇමතිවරියක් කියනවා අපි ඉක්මනට ආණ්ඩුවක් ගන්නවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මොලේ පරීක්ෂා කරන්න තමයි වෙන්නේ ඒගොල්ලන්. දෙයියනේ 19 වෙනි ආණ්ඩුවේ අවස්ථාව සම්මත කරේ අපි ඔක්කොම අත උස්සලා. එතුමිය ඇතුළු මේ සියලුම අපේ කණ්ඩායම අත උස්සලා අපි කිව්වා කාරණා දෙකක් ප්‍රධානව තියෙනවා. එකක් තමයි හතරමාරක් යනකම් ආණ්ඩුව විසිරුවන්න ජනාධිපතිවරයාටත් බෑ කියන. ඒ වගේම අනිත් අවයකට අපි අත ඉස්සුවා ඊළඟ ජනාධිපතිවරණයට දේවතාවත් තරං කරපු ජනාධිපතිවරයෙකුට ඡන්දෙ ඉල්ලන්න බෑ කිය. මේකට නාමල් චමල් මේ කාංචල්ල මේ අපි ඔක්කොම අත උස්සලා තමයි අපි ඒ යෝජනා සම්මත කරලා තියෙන්නේ. ඒ ඊළඟේ ජනාධිපතිවරණයට මහින්ද මහත්තයටයි චන්ද්‍රිකා මැතිණියටයි ඒ දෙන්නටම ඡන්දෙ ඉල්ලන්නත් බෑ. වෙන ඕන කෙනෙකුට ඉල්ලන්න බෑ. මේ මේ කතාව අපි ඇත්ත කතාව මේ බුරුවට අපිට දැන් ගියා වෘදේක මේ පාදයාත්‍රා මොකද්ද ගමන ගිහිල්ලා ආපු ගමන් ආණ්ඩුව පෙල්ලෙනවායි. අනේ මිනිසුත් ගියා කකුල් වල දියපට්ට එනකම් පාගම. පෙල්ුණාද? දැනුණාද? වෙනසක් වුණාද? මෙල්ලෝ දෙයක්. මෙච්ච කිසිම දෙයක් නැහැ. ගියා දියපට්ටා ගෙදරට වෙලා තෙල් ගාගෙන හිටියා. එච්චර වෙන ප්‍රතිඵලයක් නැහැ. ඒකෙන් ආණ්ඩුව පොඩ්ඩක් අර තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න පටන් ගත්තා. ඒසම් මේ වයින් පළක් නෑ. අපි යථාර්ථය තේරුම් ගන්නවා. අපිටත් අපි කැමති ආණ්ඩු ගන්න හදන්න තනියෙන් ගෙනියන්න. නමුත් අපි යථාර්ථය තේරුම් ගන්න ඕන තාම මේකට වෙලාව නෙමෙයි.
අපේ ජනතාව කැමැත්තෙන් ඔනේ නිසා ඊළඟ එන මැතිවරණ සමුන්නාසිර අපිට දිනවල දෙන්න එදිර අපි ශක්තිමත් වෙන්න පුළුවන් අපිට ඕනේ හවුල් ආණ්ඩු කරන්න අපිට හරියට එනවා නම් අපිට පුළුවන් ඒ නිසා අපි ඊළඟ 2020 කට්ටිය කියනවා දැන් මම දැක කියන මේ ඊළඟ ඡන්ද අපිට ඉල්ලුවොත් හොඳයි හවුලෙම UNP එකත් එක්ක නේ ශ්‍රී ලංකා එකයි දෙක එක ශ්‍රී ලංකා එකෙන් අයින් වුණා නම් හොඳ පිස්සු මනස්ගත කතා ගියා එහෙම ඕන නැහැ අපි ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තනියෙන් ඉල්ලන විතරක් නේ අපේ ඉලක්කය ඊළඟ එන මැතිවරණ 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත්තු ආණ්ඩුවක් නිර්මාණය කරන එකයි කියන එක තමුන්නාසිරට මම කියන්න කැමතියි මම ඊට වැඩි යමක් කතා කරන්නේ නැහැ මම තමුන්නාසිරට ආරාධනා කරනවා කුරුණෑගල රැස්වීමට එන්න කියලා හතරවෙනිදා එදාට බලන්න පුළුවන් තමුන්නාසිරට සෙනඟ පුත්‍රයෙක් ඉන්නවාද කියලා ඉතිහාසයේ වැඩිම සෙනඟක් අපි කුරුණෑගලට ගේනවා නම කුරුණෑගල ඉඳලා ඒ දිස්ත්‍රික්කෙන් විශාල පිරිසක් විශාල උනන්දුවක් තියෙන මං ගමන් තුනක් ගියා මම දැක්ක විශාල උනන්දුවකින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රැක ගන්න ඕන කියලා කියනවා කවුරුත් අයින් කරන්න නෙමෙයි ඒ දෙන පණිවිඩය තමයි කවුරුත් එකට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්නේ කියන පණිවිඩය තමයි කුරුණෑගලින් දෙන්නේ වෙන් වෙන්න බෙදෙන්න දෙන පණිවිඩ නෙමෙයි